න් ඔබ ජාතිකරූපවාහිනේ ප්‍රධාන පෘති ප්‍රකාශය සමගේ මම නිසංසලලා ත්නායක ම ජානකන ෝච ප්‍රමෙන් ප්‍රධාන පෘතිය ශීෂපාට. එක්සත් ජාතින්ගේ අනුග්‍රහහිෙන් ශ්‍රී ලංකාවට කොවිද්ධහනබේ එන්නත් කඩිනමින්. ප්‍රිතාන්නේ සිට මෙරටට මගින් කැමිණීම තාවකාලිකවන අතර කෙරේ. විරු අබිමන් කොවිද්ධහනවේ රක්ෂණාවරණය දෙවැනි අධීර ඇනබේ. PසිCR පරීක්ෂණ පහසුකම් කොළොඹ ජාතිකරෝහලටන්. අතරමැදියන්ගේ එලවලු මාියාව අවසන් කරන්න බබල් කෘෂිකරම ඇමැති අවධරණය කරයි. ගොවයාස් වනු රීජුවම වෙළඳුන් වෙත විදෙස් සංචාරකයන්ට ලබන විසිහයි සිට ජනමාරි දහනවේ දක්වා මේරටිට පැමිණීමට අවස්ථාව. ගුවන් සමාගම්බලට සහන රැසක් දේශයපුවත් ්‍රලකාවට කවිද ධානමය පතිශක්තිය කරන එන්නත් ලබකිනීම සඳහා 14ගේ සවිධානයපුූර්ණ අනුග්‍රහය පල කරති වෙනවා. එන්නත් ප්‍රති සම්පාධන බෙඩාහැරී හා ලබාදීම ක්‍රාවලීට දායකවන බවයි ශ්‍රීල කාවේ 194ගේ නිවාසික නෝජත හැන සිංග මහත්මය අග මතය මහිද රජපක්ෂ මහතා වෙත දැනවී ඇත්තේ. 214ගේ සවිධන නියෝචත පිරික්ක්‍රාමතය මහින්ද රජපක්ෂ මහතා සමඟ අද විශේෂ සාචාවක් පැත්වා. එක්ජතිගේ නවාසික නියෝජිත හැනස් සිංහ ලොක සෞක සංධන නෝජත වෛද්‍ය රාසියා පෙන්න්සේ හා යුනිස් සංධානය නියෝජත ටිම් සදන් යන මහත්ම මහත්මින් නියෝජත පිරිසට තුළත් වනා.ඒද හැන ංහ හත්මය අධරනය කළේ මේ අභියෝගත්මක සමේදී ශ්‍රිලංකාවට සහය තැකීමට එක්ස ාතින්ගේ සංවිධානය කැපවී සිටින බවයි. කොවිඩ් ධහනමේ එන්නත ශ්‍රලංකාවට ලබාදන් පසු එය මහපරිමාණයෙන් ලබදීමේ ක්‍රියාවලිය සඳහවන සූදහනම රජේ මුූලිකත්වෙන් සිදුවී යුතු බවට දෙපාර්ශවය මෙහිද එකක් ගවුණා. ්‍රමාතේ මහිදරජපක්ෂමහතා කියයා සිටියේ ලොව බහෝ රටවල් වෙවැනි කරුණා රල්ට අනතුරදාය කලෙස මුහොදී ඇති මේමකවන්ුවේ ඉන් මඳීමේ එකම බලාපොත්තුව එන්නත් ක්‍රියාවලිය පවයි. පසුගේිය අපියල් මාසේදී එක්ජාතින්ගේවං විධාන ඇක්ට යන කෙටි නමින් හැඳින්වෙන වැඩසටහනත් කාරම්භ කලා. එහි අරමුණන සියලු රටවල්ට කොවිද ධහන මේ රෝගය හඳුනා ැනීම ප්‍රතිකාර කිරීම හා එන්නත් ලබාදීමේ ගෝලීයේ සහයුගීතාවක් ගොටනැගීමයි. යක්යන ෙටි නින් හැදින් වෙන එන්නත් බෙදා හැරමේ ක්‍රියාවලිය සවිධා කරනුල බන්නේ එම සහය ගතවා නුවයි. මේහටේ ුලංකාවේ ජනගානයෙන් සියයට විස්සකට සරිලන එන්නත් එක්ත්ජාතින්ගේ සංවිධනය මගින් නොමිලේ සැපීමට නේමිතයි. යුනිසෙෆ් නියෝජිත ටිම් සට මහතා කියයා සිටියේ ජනගහනෙන් සියයට විස්සේ සීමාවට වැඩි එන්නත් ප්‍රමාණයක් ලබාදේ ක්‍රියාවලියට තම සංවිධානය සහ දක්ව බවයි. ොවිද ධහනමය එන්නට බෙහින් අලුත් නිසා රෝග ්‍යපතිය සම්පූර්ණය නැවැත්වීමට ඊට හැකි දෙන්න ගැන තවමත් නිශ්ිතව පැහැදිි ැයි ලොක සෞඛ්‍ය සංවිධන නෝජිත වෛද්‍ය රාසියක් පෙන්න්සේ මෙහිදී කියයා සිටියා. මේ නිසා එන්නත් ක්‍රියාවලිය ආරම්භ වුවද ජනතාව කොවිද ධහනය රෝගය වැලකීමට අවශ්‍ය සෞඛ්‍ය පුරදු දිගටම අනුගමනය කළේතු බවයි ඇය පෙන්වා දෙන්නේ. එමෙන්ම එන්නතින් ලැබෙන අරක්ෂාව කොපමන කාලයක් පවතිදයන්න ගැන තවමත් පීක්ෂණවලින් තවුර වීන හැ. මෙනිසා මුවආවරණ පැළඳීම දැත්සේදමහා සමාජ දුරස්ත කරනය ඇතුළු රෝග පලන ක්‍රියාවලිය දිගටම සක්‍රියව පවත්තාගත යුතු බව එක් ජාතින්ගේ නියෝජත්‍යයන් මේසාකච්ඡේද අධරණය කලා. එසම්බන්ධයෙන් ජනතාව දැනුවත්කිරීමේ වැඩසටන් අක්ඩව ක්‍රියාත්මක කරනලෙ සසයි ඔවුන් අක්‍රාමාත්‍යවරයා ගෙන්න්නල්ලා සිටියේ. අමාත්‍ය පවිත්‍ර වඥ්‍යාර්චි රජමතවරන් වන ජත් නිවල් කප්ලால் සුදර්ශණි ප්‍රනාන් පුලේ අග්‍රමාතෙලෙක ගමී සනත් යන මහත්මහත්මින් හාහ ේෂ් නිධහරින් පිරිසක්ද මේ‍යවස්ථාවට එක් සිටිය. එක්ත් රාජධානයේ මේදිනවල පැතිරන්න කොVවි් දහනේ නව වෛරොස් ප්‍රේදය හතුවන්, එරට සිට මෙරටට මගින් පැමිණීම අදට තාවකාලිකව අතර කිරීමට ජනාතිපති ගටබේ රාජපක්ෂමැඇතුමා තිීරණය කතිබෙනවා. මෙම තීරණයට එලමෑතේ දෛනිකව රැස්වන, කොවිD් කමිටුව සමග ජරාධිපති කාරයාලේ පැවති සාකච්ඡාවකදී. ංගලන්තෙසිට අද දිවන්නට ලඟවීම නීමමත මගින් CR පරික්ෂණයට ලක්කිරීමෙන් පත්සු හෝටල්ල නතරකොට දින දාාහතරක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධහයනය කරනවා. ඔවුන් සිය නිවෙස්වල තවත් දින දාහතරක කාලයක් නිරෝධහයනය ව යුතුයි. ලඩනේසිට එ බාන්්ඩ ප්‍රවාහන ගුවන්ඥානාවල කාරය මන්ඩලද නිරෝධහයන ක්‍රියාවලයටටත්. හොවිට එන්නත ඩිනමින් ශ්‍රීලංකාකට ගෙන්වාකැනීමේ අවශ්‍යතාව අද සාකච්ඡාවේදීත් ජනාතිපතුමා හොවිට් කිටුවේ අවධානයට ගොමු කලා. அமெකාව එංගලන්තේ චීනේ ප්‍රමුක රටවල් කිහිපයක් COොVID් என்னන්නත් නිපදවාතිබෙනවා. එම என்னත් පිළිබඳ සවිස්තර අධ්‍යනින් පස. අදල් රටවල් සහ මෙරට සෞඛ්‍ය බලදහරින් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධී කරණය සඳ ජනාධපති ප්‍රධන උපදේශක ලිත් ීරතුගමහතාට බලය පවරණු ලැබවා. என்னත් ලවාදයුතු කණඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කරෙනවා. වතු මහල් නිවාස නේවාසිකාර ඇතුළු රෝග පැතිරයාමේ වැඩි වධනමක් ඇති ස්ථාන හ කණඩායම් පිළිබඳව දත්ත රැස්කිරීමට තිීරණය කෙරුණා. සෞඛ්‍යමතය පවි්‍රව වනි්‍යයාරචි, රජ්‍යමතය සුදර්ශනී ප්‍රාන් පුූලේ, පාලිමේතුමත්‍රී මතුර විතාාන ජනාතිපල කම්පිබ ජයිසන්තරයාන මහත්මහත්මේන්ද ගුවන්තුට පල සහ ගොන්සේ නිලධහරින් හා කොවිත් කමිටියේ සමාජිකන්ද සාකච්ඡාවට එක්ොසිටියයා. මේ අතර විරු අින් කොවිද්ධහනමේ රක්ෂණාවරයේ දෙවැනි අධියර ආරම්භ කරමින් රක්ෂාාවරන සහතිකයේ ජනතිපති ගටබේ රාජ පක්ෂමැතුමා වෙත අද පින්වන ලැබවා. ශ්‍රීලංකා රක්ෂණමාගමේ සහපති ආචරය ජගත්වවැල්ලවත්ත මහතා විසින් ඒ ජනතිපතුමා වෙත පිකන්වනු ලැබේ, ජනධපති කාරයාලේදේ පවිත්‍රවන් යාරච්ච නක පන්්ාරතින්නකො ජන අමාතවරුන්ද මේවස්ථාවටේ කොසිටයාා. ොවි හනේ ව සංගත අවධනම සග ශ්‍රීලංකා රක්ෂණ ආයතනය මෙම රක්ෂණාවරය පළමු අදීර ක්‍රියාත්මක කළේ ඉුත් අපියල්මාසේදී.ොවි්මර්ධනයේ පෙරමුණගෙන ක්‍රියාකරන වෛද්‍යහා සෞඛ්‍යකාරය මණ්ඩල, ්‍රවිද හමුදාව පොලිසිය ඇතුළු රජ්‍ය අංශය නිලධහරින් එමගින් ආවරණය කරෙනවා. දෙවැනි අධීරයටේ රජ්‍ය සහ ෞද්ගලි ද්‍යංශයේ සෙල්ම සේවකයන් දායිකරගනීමට පේක්ෂයි. පොවි් දහන මේය වසංගතේ හතුෙන් ජවිත අහිමිවීමකදේ විරු අබිමන් රක්ෂණාවරණය මගින් රුපියා ලක්‍ෂයක් ප්‍රධානය කරනවා. රහල් ගතවීමදී හිමිවන මුදන රුපියල් දහසාක්. දැඩි සත්කාරය ඒකකේ ප්‍රතිකාර සදහා දින අනුවක උපරේක යටත්ව රපියල් දෙදහසක දීමාවක් පිරිණමෙනවා. ලොව ඇැම් රටවලින් කරුණ වරසේ නව ප්‍රේධයක් ස්වා ැනීමත් සමග මෙරට පැමිණෙන සලුම සංචාරකින් සඳහාම විදේශ, අමත්‍යශය හා සිවිල් ගෝන්සේවා අධකාරයේ පූර්ව අනම තේලපාකිනීමේ ක්‍රපටිපාතිය අක්ඩව ඉදිරියට ගෙනනීමට තීරණය කරතිෙනවා. තත්වය යළි ඇගේීමෙන් පසු සංචාார்ක නැවතමෙටගෙන්වා ගැනීම පිළබඳ සංශෘතිත මාර්ගපදේශ නිකත් න වයි විදේශ අත්‍යංශය පවසන්නේ. වි போ ್ ලබ පිරිස විසින් ද හ තුන් සಯ ද හ ගොස් ඇැ සං ත रोග වි්‍යාශය පවසනවා சಬලබූ තව සිද අටදනක रोහල්வලින් අද පිටවගයා. ොන්නව දිස්්‍රික්ක ොවි දහනව ප්‍රිකාරමධ්‍යස්ථාන වල සිට වත්හැත්තේ පස්සනෙකු සුවේලබ අද පිටවගිය. ඔඕන් කොළඹ ගම්පහා හම්බන්තට කළුතර සහමහනුවරය දිස්ශ්‍රික්කල පදිංචිකරුවන්. මෙම සාරම්බේසිට අද දක්වා කොවිද දහනවේරෝගේ වැළඳනු දොස් දහස්තුන්සිය දසෙනක පර්ණ සුවේලලාාරහල් වලින් පිටව ගොස්බෙනවා. සේලබ මේ දක්වා දිනක් තුළ පටවගේිය වැඩිම පිරිස වාර්තාූයේ ඉුද දහසේ වැනිදියි. එම පිරිස හත්යා සූපස් දෙනෙක්. සේ ලබා අද පිටවගේිය පිරිස හයිසිේද හටතෙකක් ඇතුලන්. වි දනේ රෝගේ වැලදී පූර්ණ සවේ ලබ පිරිසේ ප්‍රතිශය හැතයි හතයි දශම තුනයි තුළදක්ොයිහල ගොස්තනවා. විසිනව දහස්තුන් සිය දෙනෙකු ඊට අයත්. සියයට විසි දෙකයි දශමේ කයිනවේ කටාදාල පිරිස දුරටත් ප්‍රතිකාරලබමින් සික්් අතර අ දහස් හාරසය දස දෙෙක ඒ අරනවා. මනුව ගු ඇගුම් ර්න්ත ලා කොවි පකරාශුත්ත හඳනාගනු ෝග සියල දන ේ වනවිට පූර්ණ සුේ ලබාඇයි කොවිඩ දහනවේ පැතරීම වැලැකීම ජාතික කක්‍රියන් ටම ස්ානය පසනවා. –ගො රманතිශලා වාශृ பළම්වරට COVID ාව रोගේ ඳනාගේ එකත් ඔக்ோমब හර වැනි ாய். ඇය බபு ගම්ම ප්‍රදශපதிච තිස්න හැரிதி කාතාවා. ACவே ක কারතිලා සවකින්ගේ ස, ඔන්ගේ සීපම인ගේ සිදුළ PCR பक्ष Berlinල, ரோගින් තුදහස් පනස්なාව දෙකු හඳනාගනීමට හැකි ව. සියල வேලබාති ත වස පරිசස ල් වින් පිටව स्තිපෙනවා. ின் COVID න रोගේே වැළඳ වත් දෙசி හට ෙු අද හඳනාග ලbwa. න්ගේ ද පස්සෙකු පෑලියකුඩ කොවි් පපුකරාශවිත වර්තාාවූ ෝගගේ සමීපතමේන්. අලෙක් තිස් පස් දෙෙන බන්ධනාගර කොවි් පපුකරාශත වර්තා වූ රෝගෙන්. නත්තල මේ එන්නේ මේ අවස්ථාවේදී ඒ තියෙන ආගමික කටයුතු. තු ආකාරයට සිදු කලාාට කමක් නැහැ. ඒවගේම තමයි ඒක රශිවීම පනහකට අඩු පිරිසක් ඇතුව සිදුකිීම කලාටමක් නැහැ නමුත්? මේ අවස්ථාව අපි දන්නවා නත්තලත් සමඟ නව අවුදු උදවත් සමඟ නොෙක් විදිේ විනෝධ ජනක කාරණා සිදුවෙනවා ඒ තුළින් සෞඛ්‍යරක්ෂිත කටයුතු අත පසුව වෙනවා. මේ තුලින් කෝගේය ව්‍යයක්ප්තවීමට තියෙන ඉඩකඩේ ඉතාමක්ම වැඩි ඒ නිසා ඒ වගේ උත්සව පැවැත්වීම මේ අවස්ථාවේදී සිදු නොකළ යුතු බව එයින් වැලකේ සිටීම ඉතාමත්ම වැදගත් බව ප්‍රකාශ කරන්න කැමති. ජනතාව සෞඛ්‍යපද නිපරිදි පිළිපඳදින්නේ නම් කොරුණව සංගතේ මැටින් තුරන් කිරීම පහසුකාරයක් නොව බව ආරක්ෂකලේකම් විශ්‍රමිකමේයේ ජෙෙන්රල් මල් ගුණරත්මතා පවසනවා. මෙදන කනගාටුවට කරුණ ජන සමාජයම සමහර අයඉන්නවා මේවා කිසි ගානකට ගන්න නැතුව සෞඛ්‍යරක්ෂ නීති පිළිපඳන්න නැතුව තමන්ගේ සෞඛ්‍ය පමණක්න මේ අනුන්ගේ සෞඛ්‍යය ගනවත් කිසිම සැලකිල්ලක් නැව ඔහේ එයා මෙහා යනවා නමුත්. අපි හැම කෙනෙක්ම ශ්‍රීලාංකික විදට රටවශයදුට හිතලා අපි මේ රෝගය අපේ මව්විමෙන් තුරං කරනවා කියලා සෞඛ්‍ය රක්ෂ නීතිරීරි පිපත්්දන මේක අපිට විශාල අභියෝගයක් වෙන නෑ. මේ අතර කොවි් දහනවේ පුද්ලමරණ පහ මෙරට නදවාර්තාාව වනා ඒ කොළඹ පහළව දර්ගානකරය මගුණන සහකොළඹ දහ යන ප්‍රදේශවලේ. වැලිකඩ බඳධනාකාරයේ රදඳවියක්ද මරණයට පත්ව තිබවා. പന പസൂയ അരදු പനസ്പഹ ഹ്തു് ് ട് ത്ത ത്സ സ ന വ സ് പതു സ ായ സ്ത േോ തന ക വ രദശയങകളം കർമാത ശാ വക്ക പാതു കരാമ ോ ള സ രദശി ം കായ ോക വർതാ ന കളും കർമാതശാ താ കലിക സത ാതപനവ. ോഹ സ പരദേശിലെകം കാിയലെ ശ പ ന ണ ുണ. රට CRහ අස හක් සිදු කරना. තක් දු කර ඇති මस् CR ීक्षණ සව, ල ක්. ළඹ ජතිකරහල සහහා රපිය ියන පහක් වටන CR යන්ත්‍රය පරිත්්‍යයාග කරන. ්‍ර ලකා හරද වදදිවරුගේ සගම ල්ලමකටනුයි. හෙම සමුහ්‍යාරය මෙම ප්‍රති්‍යගේ සිදුකති වෙනවා යන දදි ද කොළම ාතිරහ තුළද CR පරක්ෂ සිදුකරීමට නිය මතයි යිනක ත්ම් සහ පොතු රෝගන්ගේ CR පරක්ෂ මගින් කඩමින් සිදුදකරීම හැකව පතින ව රහ අධ්‍යක්ෂවරයා සඳහන් ලා. සෞක්‍ය අමත්‍ය ශේදී අමත්‍ය පවි්‍රවා වන්‍ය රචිමහත්මිය වෙත CR යන්්‍රය බාද ලබේ හෙම හලේ සහපති තා . <laughs> ూ. ඇ ළ ර ල හම ට තු ත්ව ත් යි ට ච න ත්ව එක් මත්ම හොඳ ක්‍රමවේදයෙන් අද රජයේ වෛදිවරු එකතුවෙලා සෞඛ්‍ය මාත්‍යයන් සකකල රජයේ ප දේස් ්‍රකාරව, ඉතාම හොඳ වැඩසටනක් සකස් ර න ඩ ස රන සකස් රල අප ර න් න ත් ක් වැඩ න කුට අනුබද සංවිධන ඇතු ඩ ද . ල පෑවි තරම ඒ වැඩරන කණඩායම් යොදෝල තොරතුර විශලේෂණය කරලලා ගවිේෂණය කරලා ඉදිරී ෙන්ට පුළුවන්දේවල් කොමද කිය තත්වයටට ඉතාම හොඳට මේ කටයුතු කරන ෑමතුල අදාපට පුළුවන්ගලතින සෑහෙන මට්ටමකට මේ තරජනයට සාපේක්ෂව, ඉතා මත්ම හොඳ තත්ත්වයකින් වරය පවත්තාගනයමට සති දෙක පමණ කාලයක් තුළ, නැමතවතාවක් වරයේ තත්වය සාමාන්‍යය ව ව ප ක් ේො ර ෙක ද . ෙනවා यह सब में क रंग डि ති समझ पිරිස एक सायसी ැෑ पासनेෙ පි්‍රතම අවස්ථාවේදීත වරත් වෙනත් ක්‍රමේදකට අනුවු මේ අස්ථාව දියන්නේ තිේ යනුව අපි මේ අවස්ථාවේදී කිසිදු බලාපොරොත්තුවක් නැහැ මෙයාකාරයෙන් රටේ නිරෝධයන ඇදිරි නීතියක් පනවන්ඩවත් අපි දැන්ට පනවපු නැති ප්‍රදේශල අධ්‍යවශතාවයක් හරුණුකොට පුොද කලා කිරීම මකිරීමට බලාපොත්තුවන්නේ නෑ. ඕනම අවස්ථාවක එසේ පැනවීමට අවශ්‍යතාවයක් වහොත් පැනවීමටත් කටුතුකරුන් ලබවා මේ නීති පැනවීමටවශ්‍යනෑ ට ඉන්නේ බුද්ධමත් නතාවක් මේ ජනතාව තේරුම් ත යුතුයි කොයිදධදානමය අද ලෝක හැසිරන ක්‍රමේදමොක්ද කියලා ස්නාහිර පලාායෙන් පිටවවාහන වල සිටන ජනතවාතරින් අහමුු ලෙ තරගත් පිරිස්සව රපිට ඇන්ටිජන් පරික්ෂාවන් සිදුකිරීම කණඩ ක්‍රියයක්ත්මකයි අද කොස්ගම් ප්‍රදේයේදී දෙේීී සයිදිනක පරිචාවත් ලක්කරවා. එන්නක් පුද්ගලෙකුටොවි දහනවේරගගේ වැනදී ඇතිබවට හඳුනාගන අතර ඔහු කොස්ගම සාලාාව කොවිද දහනේ ප්‍රතිකාර මධ්‍යස්ථනවෙත යොම කරති වෙනවා එෙට දින ඉදලලා බස්නාහිර පලාාතෙන් පිටවන ස්ථානය කොලහක් රපි ඇජන් පරික්ෂණ සිදුකිරීමට බලාපොරොත්තුයවා ඊට අමතර අධිවේගේ මාර්ගෙත් රැපි ඩැන්ටිජන් පරික්ෂණ සිදුකිීමට ලාපොත්වයෙනවා දේ විශේෂෙන් මෙහි අරමුණවන්නේ යම්කිසි ආකාරයක ආසාධිතය කින්නවනක්ඒ අය අඳනගන උන්ට ප්‍රතිකාර ලබාදීම වගේම අනු පොකුරු නිර්මාණයවීම වැලක්වීම අතන මැදිියන්ගෙන් තොර ගොවින්ට සිය එලවල වස් වන රිචුවම වැලඳදුන්ට ලබාදය හැකි වැඩසටහන නාරහහිපි ආර්ථක මධ්‍යස්ථානය අත අරම් කරුණා ඒක්‍රෂිකර්මතය මහින්ද අනන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රහනත්වෙන්. නරහෙන් පිට අර්ථ මධ්‍යස්ථානය නියම ්‍යපෘතියක්ති සාරම්භකිරනුේ, සෑම ආර්ථික මධ්‍යස්ථනයකම ක්‍රයක්ත්ම කරන බවමාත්්‍යවරයා කියයා සිටිය. අතරමදියන්ගෙන් තොරව ගොයාට පාරිභෝගකයාට සහ වෙළඳන්ට සාධාරණයක් එුකිරීම වැල් පිවල යාරමුණයි. ට සහති ලබද ර සාධර ල ලබාද රම මයි වැ හ පට දස ද්‍ය ද ද හ . හ ට හත .. දන අපට අවශ්‍ය වුණනේ මෙතන මේ ගොවිය අයි පාරිභෝගිකයි අතරම දෙන්න කනාව ඒ වංචාවෙන් වෙනස්කරලවල්ලලා ජනතාවට සාධානයක් කර. දරන්න බැරි මිල තීරණය කරන්නේ ගොවියාව පාරිබෝගිකවත් නත්නම් වවෙලදත් නෙේ. අපිට හැටව පේ නැති ැද ඉන්නකවු හරිකෙක ඒ ්‍යාව බද තමයි අපි මේ උත්සාහ කරම මෙහිද ලඳ දා දහස් පල කල. ැිල ො ම රල ට ද ල ම න ද ග ර වේදර පැලිකොට නව මැනින් වෙළඳ පෙල ඒයේ සිට නව කාල සටහනකට අනුව තොග වෙලදාම සඳහහා විරුත කරා. ය අනවා අලියෝ හතේ සිට සවස හතර දක්වා එය විරුත්තව තැබෙනවා ඇති. පෙ පෙවි ර හන පැලිකුටන්. ින් වෙෙනඳොල වෘත්ව ැුණ සවසහතරේ සිට රාත්්‍රීධ හයදක්වායි. එම කාල සටහනළුව වෙන පපළ වෙත හණඩ රැනේදී සිදූ අපහස්තාා සම්බන්ධය නිදිරි පත් කෙන්නු ඉල්ලිම් ස කා ල නව කාල සටහන් අනුව වෙනනාම් කිරීමට පීවර ෙනැතිබෙනවා. නබ වේලාවානුව වෙෙන කටු සිදුකිරීමේදී. නැවම් එලවු සහ පළරු ල්ලර වෙලනුන්ට සහ පරිබෝයි කකන්ට පහසුවෙන් ලබාගැනීම හැකව පවතින බයි තොග වෙනඳන් පවසන්නේ. ඇත සිම ේලාවෙන ෙරු හොඳයි ගොවින්ටතොදයි අපිත්නොදයි. කියන්න අපිේ එහෙන් කඩාගන්නම පහසුවත්යන ගොවිියට එතැන පන්දරයිල් ාගන්න අපිට පහසුයි. එලවලු සෞත්වවෙන. ඇතළම සාර්ථකම වැඩක් මේකයි. ඔබද රාත්‍රීකාලයට අප ගොවියන්ට බඩු දෙන්ට අප සවසකඩන බඩු තමයි, පහ්වදා අවස බාන්ට්‍යවන්ට වෙන්න ො දස බඩු පරණුවයවා. සංචාරකයන්ට ලබන විසි හයසිට ජනවාරි දහ නමේදක්වා සෞඛ්‍ය ක්‍රමවදවලට අනුගතව මෙරට පැමිණීමට අස්ථාව ලබදීමට රච්‍යතීරණය කරතිබෙනවා. එම කාලේ තුළ ගුවන් සමාගම් වට සහන රැසක් පිරිනමීමටද අමාත්‍යමටල අනුමැතිය හිවනාා. විද ශ්‍රිකයන්ගේ ප්‍රේශණ සඳහා දිරිතිීමන ලබාදීමටද රචියතීරණය කරතිබෙනවා. වි දේශ සම බලකායිය ඩොලල් ිරිියන හතකටම අසන්න ප්‍රමාණයක් පංකාට විදේශවිනිේගැරෙන ස්විශේෂි කණ්ඩෑමක් හැටියෙට අපිට සලකන්න පුළුවන් ඔවන්ට යම් කිසි විදිහේ වාසිදායක වන පත්වයක් හමනැත්නම් ඔවුන්ට වඩා දිරිමත් කිරීමේ වැඩ පිළිවෙලක් කැටියට ඔවුන් මාරු කරන්න සෑම ඩොලර එකටම වර්තමානයේ මිලට වඩා කුපියල් දෙහක මල්ලක් ලබාදීමට මුදල්ල අමත්‍යවරයාගේ යෝජනවක් අනුව කැිෙනට් ම්ඩලි අනුවතිය ලබලදීලා තිබෙනවා. ේ පොල් නි පාදකින් දිරිමත් කිරම පිරිස හසතුනක කාලයක් සදහ කැබලි කරලද වියලි පොල් මද ආනය සහ කැමනේ මන්ඩ නම තෙම වුුණ. එය වැැවිලිය අමත රමේෂ පතිරන සහ රර්න්ත මත මල් විර්වශය මහතරන් යෝජනාව. ලබන විසිහය වනිදසිට ජනවාරි දහනේ දක්වාක්‍රියාත්මක සංචාකය මරට පැමිණීම නියමු වැඩ පිළිවෙේදී ගුවන් සමග සඳහා සහනරසක්්‍රබාදීමට අමාත්‍යම්ඩල අනුමතිය හිම වතිබෙනවා. නේයට ේදී අුනාක සමතල ගන්තුට පලරත්්නට ගුවන්තුර පලත්ල ගන්ට පවලට ඉදේශ ගුවන් සේවා විසින් පැමිණන ගුවන් යාන සඳහා සේව සහහා ගොඩ බෑමේ ස අවතබීම ගස්තුුව ඇකකිරීමින් තොරවම කටු සිදුකරට අවශ්‍ය කැිනට අනුමති යල බදල බෙනවා සංචර්කව්‍යාපරයෙන් ජීවත්වෙච පවු ක්ෂගණනක් ඉතාම අසරන භාවයට පත්ව. තිබෙනවා එක නිසා අපිට යම්කිසි සීමාවන් යටතේ දී සංචර්කවා පරත යම්කිසි තැක් ලබාදීම මේ අවශ්‍යතාය මතුළත් ඉදිරි එලබෙන්න්නේ ආඋත්සව සමයා සංචරණ සීමා පනවෙලා මේ තක්ක රට තුළ ව්‍යාපවීම බැලැක්වීමට ඔබතුමාල යම්කි ක්‍රියමාර්ගයක් දන්නවද විවිධ ක්‍රියාමාර්ග ගන්මින් සිරිෙනවා සමහරක් විට අපි ඇන්ටජන් පරීක්ෂණ යම් යම් ස්ථානවරදී කිරීමට බලාපරොත්තු වෙනවා දෙ අඳරිමීතිය දැීම කියන එක අපට මේ මොතය කියන්නට බැ ඒකඒ අවස්ථාන කූලව කියයන ප Tre wawa, විදධහනමේ ියන මුස්ලිම් ජතිකයන්ගේ දේ බූමධනය සහ මාල දින වෙත රැගනයාට රජය කිසි ීරණයක් ග ොති බවද මෙහිදී ප්‍රකාශ කරුණ.ඒ ලා දිවන්නට දහන පිබඳව තිීදුවක් නහඒ සම්බන ැට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සක සාධයක් ජනාල්වරගේ නියමැ අනුව තමයි අපිටුද කරන්න දැනට ඔුන් අප ඉල්දම කරල තිබෙනවා එම මුස්කලිම් ජාතිකන්ගේ ගැටලුව පිබඳව සාධනිය ලෙස ස මාශක පදනම නවදනයම් කරන කල තිල්ලිමක්ලතින යටත දයෝ දද න සලකාබල සබද ඔඕන් මතවද ප්‍රකා. මාජනපියෝගිතක් කොමිසම හුසකිරීමට රජගත්තීරණය පිළිඳවද මාධ්‍යහමයේදී පැහැදිලි කරුණා මාජනපදක් කොමිසම සම්බන්ධව ධරණ මතය තමයි. පහෝගේ මැතිවරණයේදී ලක්ෂ හැටරමයක් ජනතාව ජනාධිපපති ගෝටබේ රජ පක් තුමගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්ෂි දරවා. එමන සාමානයේ සම්ප්‍රදායක් තමයි. එවැනි අවස්ථාවලදී ආයතනවල සිටින විශේෂයෙන්ම ප්‍රධානි ඕ ඉල්ලා ස් වෙලා නැවත පත්වීමේ සම්ප්‍රදායක් මේ ටේස් එදාසිටම පරතුුණ. අවුද්දක් අප බලාගන සිටිය ඒ අවුද්ධ තුල අපට ප්‍රශ් ගණනාවක් ඇති වෙලා තිබා. විශේයෙන්ම විදුරි බල මඳල සංවර්ධන සම්බන්ධව අප සාාරන සැකයක්කුත් මතු වෙලා තිබෙනවා. කිතාමතාම සවභාගේ ඉදිරි දැක්මටයුත්තු අදාළ කිරීමට කටයුතු කරන මද කිය. මියත වශයෙන් මේ තිීන්දු අරගත්තේ යම් හේතු පාදකත් එක්ක යම්යම් ප්‍රාපෘති හිතාමතා ප්‍රමාදවීමේ සැකයක් අපි ගවතිය නොව සකයක් සපමනක් නේ පෙලක්කේවා පිට දැනෙනවා. එනිසා නිතියානු කූලව එය ඉවත්කරමින් ඒ හා සමාන්තරව නැමතවරක් පත්කිරීමත් තාමත්ම මඇතකදිම අහිතනවා මේ සමගම යෝජනා වෙලා තිබෙනවා තුනෙන් දෙකක් ලය ලබල දිරතින ක්ඩායමට වැඩකර ගනීමේ අපහසුතාවයන්තිය නොන ඒවත් කර වැඩකර ගනීමේ ප්‍රතිපත්තිය අපි අනුගමන කරවා. ග්‍රමාමත මහිද රජපක්ෂමහතා මරසබැටව ව්‍යහරධකාරයේ පූජච ඒ තලවැටනුවවේ ජානතලක හිමියන් බැක ඔන්හන්සගේ සවදුක්වීම මසා සිටිය එල්බනි පසර ක්‍රියාත්මක රජය ඉදිරී ශාසනිකහා සමාජී කටයුතු මෙෙන්ම කොවිD වසංගති හමුයි ජනජීවිතය නගසටුවීමට රජය කනේති්‍රාමර්ක සබන්ධෙන් අග්‍රමාතවරයා මෙහිදී පූජ ඊතලවැටනුවේ ජානතිලිකහිමියන්දනුවත් ක ලා මැති අමතිරන්නතුළු තවත්ජනතාන යුදධයන් ප්‍රරික්ද මෙවස්ථාවට එක්ුස්සටියා. ියඳල කුන්දර ප්‍රදේශයේදී නොසලකිි මත් ෙ යතුරු පෙද ධාවනය කළ තරුණයන් හායදන කිය අත් ඩ ගොටගන ලැබවා. වැටලීම කරලදේ පිළියඳල පොලි සයවිසින්. බෝකන්දර වීරසිංහ මාවත ප්‍රදේශීදී තරුණයන් පිරිසක් සිය යතුරු පැණි අධික වේගෙන් මෙත්ම තන් ගරෝතෙන් හා, දැත් හැඳලින් අතහැර ඉතා නාරක්ෂිතායරින් පදවන බව, පොලිස් සිර තුොරතුරක් ඇවීතිබනාා! මෙහොම සිදුකරඇත්තේ යන්වයි. අතර ගෝ ගු ලබූ තරුණන් හයි දෙෙන පසුව පොලිස් ඇප මත මුදා හැරතිබෙනවා ඕන්ටෙරෙහිව නඩු පැවරීමට නමිතයි. මුරදුව රාාවතවත ප්‍රදශයේද ඒ රාක්‍රීල් ලොඩු රතක ගටීමෙන් යාචික කාතාවක මියකුස්තිබෙනවා. අවුරදු පනස් පහක් පමණ වයිසති කාන්තාවක මිලසමීකුස්තිබූ බව මොරටුව පොලිසේ ප්‍රකාශ් කලා. ලොඩු හතේ රය දුරාහතටන් ගෝටි තිබනවා. . ශ්‍රීනකයි ජුදහමුදාවේ ඉදිරි පස්වසර සඳාවූ ගමන් මඟ පිළබඳ සැල්ලසුම අද එලි දක්වුණා. ජනත ප්‍රිපදේක ලිවීරතුන්ගමතාගේ ප්‍රධාත්වෙන් උත්සබේ පැත්තුනේ යුද හමුදාම ලස්ථනයේේද. ෙදහස් විස,දහස් විසි පහ පස්සවරදු මූලෝපයික සැස් ලෙස එනම් කරති වෙනවා. එඒහි ප්‍රම පිටත් ලිත් වීටතුන් සහ ආරක් ස් ්‍රමි ල් ගුණනර ෑ මහතරු ඇත පිකන්ව ැබ යදහ පති ල් හ විසින්. ජාතිකා රක්ෂාව සංග්‍රාමික සූදානම පුහුණුව හා අධ්‍යාපනය නවිකරනය ෘතිය සැලසුම් කරනය පුද්ගල සුභසාධනය ගෞරවාන්විත විශ්‍රාමදිවිය සහ ජාති ගොනැකීම හා සංහිධයා ප්‍රවර්ධනය යන ප්‍රධාන කරුණු හතක් මත පදනම්ව සැස්ම ක්‍රියාවට නැන්වීමට පෙක්ෂිතයි. මේ රටට ඉතාමත්ම හිත කර ලියවිල්ලා. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව ගැන කටයුතු කිරීම. රු ජධපතිතුමාගේ සවභාගගේ දැක් මේේ. තිබෙන ප්‍රධාන කාරණා වලට අනුකූලව තමයි මේ උපයමාර්ගික සැලැස්මැහැදෙන්නේ. එහි තිබෙන ජාතිකාරක්‍ෂාවසා මේ රටේ තිබ අනිකුත් සියලූම ප්‍රශ්නවලට. තිබෙන ප්‍රවේශයන්ට අනුගත වෙමෙනුයි මේ ශ්‍රී ලංකා ආමි වේ forෝඩ ටජ මේ ලියවිල්ල සකස් වෙලා තියෙන්නේ. මේ උපායමාර්ගික ලියවිල්ල මම හිතනවා. යුදහමුදාවේ ඉදිරි ප්‍රවර්ධ සඳහා පමණක් නෙමෙයි විස්්සයි විසි පහෙන් පස්සේ යුදහමුදාව මොන අතට ද යායුත්තේ කියන එකටත් හොඳ පසු බිමක් සකස් කරනවා. S ජනමාත්‍යයේ ශිෂත්ව වැඩසටහනේ දෙදහස් විස්ස වසර සඳහා සුදුසකම්ලැබූ ජනමාත්‍යවේදීන්ට අද ශිෂත්ව ප්‍රධානය කෙරුණා. ජනමාත්‍ය මාත්‍යය කෙි රමුක් කල්ල මතාතගේ ප්‍රධහනත්වෙන්. ජනමාතවේදීගේ ෘද්‍යභාව ඉහල නැගවීම සහා ජනමාත්‍ය අමාත්‍යංශය SDC ශිෂවත්ව වැඩසටහන වර්ෂිකව ක්‍රියාවට නංවනවා. ශිෂත්තු ප්‍රධානත්වේ පැවැත්වන ජමාත්‍ය අමාත්‍යන්ශයේදී. දි ිෂත්වයට අයුම් කළ ජමාදධ්‍යවදීන් අතරින්, සල මාධ්‍යයා අත ියෝචනය වන පරිදි සු පස්තෙකුට ශිෂ්‍යත්තු ලබාදීම නියමතයි. ඒ සංකේතවත් කරමින් ජනමාධ්‍යවදී පිරිසකට අද ශිෂ්‍යත්ත පරිනැමුණ. දිවන්නේ පිළිගත් මාධ්‍යයතනයක වසර තුනක සේවාකාලයක් සපුරා ඇති පර්ණහා අර්ධකාරින පන මත සේයේද සිටන, වයිසවුරුදු දහ අටත් පනස් පහත් අතර රජේ ප්‍රෘති පාර්ත ේන්තු නිකුත් කල මාධ්‍ය හඳරුම් පදත් සහිත මාධ්‍යවේදීට මෙම ශිෂ්‍යත්ව අයිතුම් ක හැකිේ. නිදහස්මාධ්‍යවේදී ප්‍රදේශ ධ්‍යවේදීන් සහ වෙබ්මාධ්‍යවේීටද මෙම ශිෂ්‍යත්වය පිරි නැමෙනවා. උපාදී පශ්්‍යාත් උපාධි පාටමමාලා සඳහා ලබාදින මුදර රුපියන් ලක්ෂ දෙක. කෙටිකාලන හෝ දිග කාලන සහතික පත්‍ර පාටමමාලා ඩිපලෝම උසස් ඩිපලෝම ආදියය සඳහා රුපියල් ක්ෂයක උපරේකයටත්ව ශිෂ්‍යත්ව පිරිනමෙනවා. ශිෂ්‍යත්තු ලබීට පිගත් විශ්විද්‍යලයක හෝ උුස අධ්‍යාපන පුහුණු ආයතයක පවත්තුන් ලබන මාධ්‍යෂේත්‍රයට අදාල පටම ක් හැ රියහැකි. ශත ්‍රාන කිරීම ම තාවට නත මත්‍ය ශයම් ගත්ත විජවීර රජයේ ප්‍රෝෘති අධ්‍යයක්ක්ෂ ජ රල් නාලක කළුඇවැ යනමහත්තුරුන්ද එක්ව සිටිය. මාධ්‍යවේදන්ගේ දරුවන්ට පාසැල්ලූපකන්න බෙදාධීන්ි වැඩසගන කොළම පදනම් අයතනේ ද අද පවැත් වනා. ශ්‍රී ලංකා පුවත් මණඩලේ සම්විධානළ උත්සවේ ප්‍රධාන ආරධත්‍ය වූයේ අමාතයක හෙල නමුක් කරලම හතායි. සිසුන් පනස්තෙනෙකට පස්සල් ප කරන අතවරයාතින් පරි නැමුණ. මාධ්‍යියයේ කටයුත්ත න්‍යාමනිකින් තොරවර. ස්වන්්‍යයාමණයකින් ගෙනයා හැකිනං ඉතා හොඳයි. සුදුසුභ දඒකයි. බලාපොරොත් වෙන්න තේකයි බලාපොරොත්තු වූවාට පෙක්ෙලාට සිද්ධනොවෙන්න තේ. ි කවරුත් ප්‍රරක්්ර මනිස්් ෑනයි කොේ අතරගත් හම් පෙලක්කවෙලාට අපේ දිය වේගෙනය අනකොට අප අති වැරදකිවූ වැරද්ද පිියරගන වැැදිකිරීම තමයි දගත්. එ ඒ කර්තව තමයි මේ කතා කරන්න. වෙන කිසිවක් නෙමෙයි එක විවිධ ක්‍රමවේදයන් හරහා ඒකතම වැරදක් වුණනන් ඒ වැරදි කරගන්න කිෙේ ඒ නිහත මානත්වේ අපි තිබිය යුතුයිද නැද කියනක පශ්ටේ. එහම නිහත මානත්වයක් නැත්නාම් කවදහරි දවශක බය පාච්ිකනසි එතන යුතු. අපි අසයුතු ප්‍රශ්නයක එතන්නේ නොයන්න නම් අර සරලසා ධාර්මේෂ්ඨ කරන්න අපේ මානසිකත්ව අපි හතාගන්න.මත්ලෙල් ගුවන්තටළ ගුවන් බන්් අනෑන අපේන කේන්ත්‍රස්ථායක් ලෙස සංවර්ධනයට පියවර ගැතිබෙනවා. අමාත්‍ය ප්‍රසාන අනතුග මතා පවසන්නේ විදේශීය සංචර්ක ගමනාන්තයක් ලෙස එම ගුවන්තට පල වැඩදිුණ රීමට අමතරව මේ පියවර ගන්නා බවයි. වසංගතයේ රටතුල පැතිරයාීමට පෙර මත්තල ජත්‍යන්තර ගන්තුටපල සක්්‍රිය ගුවන්තුට පලක්බට පත්කිරීම සඳහා විශේෂ වැඩිකිරලක් ක්‍රියත්මකිරීම. සංචාරකින්ට රට විවෘත්ත කිරීමත් සමඟ යළ එම වැඩස තහන් ක්‍රියත්ම කිරීමට රජය අවධන යොමු ඇතිබෙනවා ගොන්තුටපල ආශිතව විදශ ආයෝජන වශ්‍යතා පුළල් කිරීම, කෘෂිෂේත්‍රී වගකරුවන් හඳනා ගෙන ඔවුන් අපපනයන ක්‍රියාවලියට දායක්ක ගැනීම සහ බහන්ඩ අපනයනකරුවන්ගේ අවශ්‍යතා සඳහා පහසුකම් වැඩිදියුණ කිරීම විශේෂ අවධන යොම්ම ඇති අංශ කිහිපයක් ්‍රලකාාවව ඉරිවසර දෙක තුළ බිබූම්ම වලින්තුර රටක්බවට පත්කිරීමට පියවරගෙන තිබලවා. එස්සන් හා මෙවරය රපමිියන් දෙසේකට වැඩිමුදලක් වෙන්ක ඇති බවයි රජමාතයන්දතිකන්රුදමතා පවසන්නේ. අවතෙන් ජනතාව නැවත පදිංචිකිරීම සහයටතලහසකම් වැඩදියුණ කිරීම වෙනුවෙන් රප ාමිලියන හදහසකට වැිමුදක් යොදවාතිබෙනවා මානුශවාද බිම් වැඩිවත්කිරීම වැඩ සදහන වැඩිම් නික්ෂණ චරිකාකවට අ දෙක්වෙමින් රජාමාත්‍යවරයා මේවා ප්‍රකාශ කලා ඔහු පැමිණිය කිරිිනොච්චිය මහමලේ ්‍රදේශයටයි. දුල ශ්‍රික්කේ පවුල්ල එකසිය පනස් හතකට අද එඩම් හිමකම් ඔපපු ප්‍රධනය කෙරුණක් ඒ පාලිමෙන්න්තුමන්ත්‍රී ඩිලන් පෙේරාමතාගේ ප්‍රධණනත්වෙන් බදුල්ල පුස්ත කාල ශ්‍රවනාගාරේදේ. ළම ග්ගැනන් වැලක්වීමට ග්‍රාමිය මට්මින් පිළියම් යෙදයුතු බව රජ්‍යමාතපියල් නිශාන්තමතා පවසනවා එක්සජාතින්ගේ සවර්ධන වැඩසහනේ නියෝජිතය සමග පසුගියදා පැවැති සාකච්චාවකදේ ඔහුම මේ බව කියයා සිටියා. එම වැඩසානේ මේවාසික නියෝජිත ොබ් ුම්මහතා ඇතුළ පිරිසක් වස්ාවට එක් වුණ. උතුරු සහ නැගනහිර ප්‍රදශවල වැසිතත්වය තවදරටත් පවතිනු ඇැයි කාලගුණ විදාහ දෙ පාර්මීන්තුව පවසනවා. නැගෙනහිර ඌූව යන පලාත් සහ, පොලොඩ නර තේ නුවරලිය විිශ්‍රිකවල ඇැ මස්ථාන වෙ ලමි සේ ක්මූ තද වැසි ඇතිවිය හැකයි. ොන්නනුව ස්්‍රක්ක දින හතරක ට පවතින අි වැසි හේතුවෙන් පත්දබිම් හා වවගබිම් රසත් ජලයන්යට වීතිබෙනවා. කොඩා වැව කිහිපයක්වාන්දමින් පවති බව පොන්න්නරුව දිස්ත්‍රිකපදාා අගමනාරන එකගේ ප්‍රකාශ කලාා. අපවර්තාකරු පවසන්නේ කොළොඹ මඩකලපපු ප්‍රධාන මාර්ගය කොටලි ප්‍රදශයෙන්, ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාදාසිද වූ බවයි. පොළොන්නරුවවා යිතිහාසික සෝමාවතී පුද්බිමට යන මාර්ගේයේ තිස්හය ති හ කිෝමි කනුුවසල දිග්ගල ප්‍රදේශෙන් අඩි තුනක් පමණ ජලයෙන් යට වීතිෙනවා. මතිය දබිේද ගොඩනගිහයක් ජලයන් යට වේබෙනවා. මඩකලපෝ දිස්ට්‍රික්කේට ප සසුගේ දින හිේ හැලු වැසි හතුවෙන් පහත්්බීම රසක් ජලයෙන් යටටබුණ. අද උදේ අටයිතිහින් අවසන් වූ පෑහතිස් ට කාලේ තු දිස්ට්‍රිකේට මිමිට්‍ර තුන් හතලස් එකක වර්ශාපතයක් ලැී ඇති බයි දිස්ත්‍රි ලගු නිරක්ෂ මධස්ථානය පවසන්නන්නේ. වර්ෂාාව හේතුවෙන් වන්‍යඇතුල උතුරපලාතයේ බහෝස්ථාන ජලයෙන් යට වී ඇති බව අපවාර්තාකර ප්‍රකාශ කලා. අදත් අික වැසි ඇද හැලමින් පවතිනවා. විශේෂයෙන්ම මධ්‍යම් පලාතේ නූර එලියෝගේ දිස්ත්‍රික්ක වෞනයා කිලිනොච්චි, මුලතිවූ අම්පාර මඩ කළපුගේ දිශ්‍රිකෝල තර්මක තද වැසි. සාමනය මිලිමිට සිය එක්මන වර්ශාපතන ලැබීමේ හැකාවන් තියෙනවා. තත්වයේ බහෝ විට ඉදිරි දින කීපේ විසි හතවින්න දින දක්වාම අඩු වැඩ විමින් පවතිනවා කිය අපිට පැහැලක කියන්න පුළුවන්.. ඒ සමකම ප්‍රතිප්‍රකාශය නිමාවට පත්වෙනවා. අයිබෝන්.